හරි. අපි අද කතා කරමු ඉන්තරෝගටිව් ගැන, ප්‍රොනෝමි ඉන්තරෝගටිව් ප්‍රශ්නාර්ථ පද ගැන. ඒතර ප්‍රශ්නාර්ථ පදයක් වුණාම අපි දන්නවා සාමාන්‍යයෙන් ඉතාලි භාෂාවේ සරල වාක්‍යයක් ප්‍රශ්නාර්ථයක් කරගන්න හරි ලේසි. මොකද කරන්න ඕනේ? වාක්‍ය සර ඇත යන අර්ථයේ වාක්‍යයක් ලියලා ඒකට ප්‍රශ්නාර්ථයක් දාපුවාම ලියද්දි ඒක ප්‍රශ්නාර්ථයක් වෙනවා. එතකොට කතා කරද්දි අපි ඒක ප්‍රශ්නයක් වගේ අහනවා. ඒතර අහපුවාම ඇත යන අර්ථයේ වාක්‍යය ප්‍රශ්නාර්ථ වෙනුත් පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒකෙන් ප්‍රශ්නාර්ථ හදාගන්න ලේසි. හැබැයි ඊට අමතරව ඒගොල්ලන්ගේ අර ඉංග්‍රීසි වල වගේ WH question වගේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නාර්ථ පද කියලා කොටසක්. ඒ කොහොම වුණත් ඒ ප්‍රශ්නාර්ථ පදයක් අපි පාවිච්චි කරන්නේ වාක්‍යයේ මුලට කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේ සමහර ප්‍රශ්නාර්ථ පද අපි වාක්‍යයේ මැදටත් පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. එතකොට ඒක ප්‍රශ්නාර්ථ පදයක් නෙවෙයි, ඒක සන්ධි පදයක් හැටියට තමයි එතකොට පාවිච්චි කරන්න වෙන්නේ නේද? දොමානි යෝ non vado al lavoro perché sto male. නේද? මම හෙට වැඩට යන්නේ නැහැ මොකද මම අසනීපෙන්. දැන් එතන මොකද කියද පෙර්කේ කියන ප්‍රශ්න පදේ අපි එතන දැම්මේ අර වාක්‍ය දෙක සම්බන්ධ කරන්න ඕන නිසා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් හැටියට නෙමෙයි පාවිච්චි කරේ. ඒ කියන්නේ අපිට මේ ප්‍රශ්නාර්ථ පද සන්ධි පද හැටියට සමහරක් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැම එකම නෙමෙයි, සමහරක් ඒවා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ප්‍රශ්නාර්ථ පද ගැන. ඔයාලට දැන් පේනවා මෙතන තියෙනවා සමහරක් ප්‍රශ්නාර්ථ පද තියෙනවා. දැන් ඔයාලට මගේ දැන් පේනවා මේක නේද? දැන් ඒකට අපි ඕනනම් ඊ ප්‍රොනෝමි ඉන්ටරෝගටිව් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඉන්දිකතෝරි ඩි ඩොමාන්ඩා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන පද කියන අදහස තමයි මේකේ තියෙන්නේ. ඒතකොට අපි නිතරම පාවිච්චි කරන ප්‍රශ්නාර්ථ පද ටික මෙතන තියෙනවා. තව කීපයක් අපිට එකතු කරගන්න පුළුවන්. දැනට අපි ගත්තොත් එහෙම මෙතන මේ කී කියන එක ඔයාලා දන්නවා. කී කියලා කියන්නේ කවුද නේද? කී. ඒතර උදාහරණ වාක්‍යයක් ගත්තොත් කවුද ඔයාගේ යාළුවා? මේක තියෙනේ ඔයාලත් කියව ගන්න. කටහුරු වෙන්න විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මේක කියව ගන්න ඕනෑ. කියවන්නේ නැතුව භාෂාවක් කතා කරන්න බෑ. හැම වෙලාවකම මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න මම මේ බෝඩ් එකේ තියෙන හැම එකක්ම ඔයාලට පේනේවා. ඔයාලත් කියවන්න ඕනේ. ශබ්ද නගලා කියවලා කටහුරු කරගන්න ඕනේ. එහෙම නැතුව කතා කරන්න පුරුදු වෙන්න බෑනේ. හරි. ඒතර මෙතන තියෙනවා මොකක්ද තියෙන පළවෙනි එක? කියේ ඉල් තුෝ අමීකෝ. කවුද ඔයාගේ යාළුවා? එතන මෙතන essere කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරලා තියෙනවා. කවුද ඔයාගේ යාළුවා? is කියන එක වෙනුවට පාවිච්චි කරලා තියෙන. එතන key කියලා මෙතන දාලා තියෙනවා. ඒ වගේම අපිට essere කියන ක්‍රියාපදයේ එක නෙවෙයි අපිට තව ක්‍රියාපදයකක් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒකේ දෙවෙනි වාක්‍යය හැටියට තියෙන්නේ key viene stasera. නේද? කවුද එන්නේ අද හවස? key viene stasera. කවුද එන්නේ අද හවස? එතකොට දැන් අපි මෙතන එන පුද්ගලයව දන්නේ නැති නිසා අපි මේක වෙනීරේ කියන ක්‍රියාපදයේ තුන්වෙනි අවස්ථාව තමයි පාවිච්චි කරලා තියෙන්නේ. වියනේ ස්තසේරා. අපිට තව ක්‍රියාපදයක් එක්කෝක පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මෙතන කී කියන පළවෙනි එකේ තියෙන කියේ ඉල් තු අමීකෝ කියලා හද්දි අපි මෙතන ඒ කියන මුල් අවස්ථාව පදයේ තුන්වෙනි අවස්ථාව පාවිච්චි කරා වගේම අපිට ඕනනම් මේක වෙනස් කරලා කතා කරන්න පුළුවන්. දැන් මෙතනට අපි දැම්මොත් එහෙම කවුද මේ ළමයි කියලා අහන්න ඕනේ. එහෙම නැත්නම් නේද කිසෝනෝ. ඒතර ඉස්සරේ වල අන්තිම අවස්ථාව කිසෝනෝ ක්වෙස්ටි බම්බීනි. අපි උදාහරණ වාක්‍ය අපි වයිට් බෝඩ් එකේ ලියමු. කිසෝනෝ ක්වෙස්ටි බම්බීනි. කවුද මේ ළමයි? ඒතර කියේ කියලා දැම්මේ එක්කෙනෙක් නිසා ඒක බහුවචන කරගන්න ඕන නම් කිසෝනෝ කියලා අහන්න පුළුවන්. කිසෝනෝ ක්වෙස්ටි කානි. කිසෝනෝ ක්වෙස්ටි බම්බීනි. නේද? පුද්ගලයෝ කවුද කියලා අහන්න වෙච්චාම. ඒතකොට කී කියලා කියන්නේ කවුද කියන අදහස. නෝට් එකක් දාගෙන තියාගන්න. කවුද කියන අදහස තමයි තියෙන්නේ. මේක තේරුම් ගන්න බලන්න මේ වගේ තව වාක්‍ය අපිට ඉස්සරහට හම්බ වෙනවා. නේද? ඊට පස්සේ මෙතන තියෙනවා කෝසා කියලා එකක්. කෝසා කියලා කියන්නේ මොනවද? ඕනනම් අපිට මේකට කෝසා කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කේ කෝසා කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කේ කියලා දාන්නත් පුළුවන්. එක එක අවස්ථාවල ওই විදිහම විදිහම පාවිච්චි කරනවා. කේ කෝසා කෝසා කේ මොකක් හරි මේ ඉස්සරහට මේ ආපු එකට දාගන්න පුළුවන්. දැන් මෙතන කෝසා කියන එකේ අදහස මොනවද? වට් කියන එක තමයි මේ තියෙන්නේ නේද? මොනවද කියන අදහස. ඒකේ වාක්‍යයක් තියලා තියෙනවා කෝසා මාන්ජි පෙර් ප්‍රාන්සෝ. මොනවද කන්නේ දවල්ට? නේද? දවල් කෑමට මොනවද කන්නේ? කෝසා මාන්ජි. ඕනනම් මේකට කේ කෝසා මාන්ජි. කේ මාන්ජි ඕන එකක් දාන්න පුළුවන්. කොසෆයි මොනවද ඔයා කරන්නේ? කොසප්‍රෙන්දි මොනවද ඔයා ගන්නේ?
ක්‍රියාපදත් එක්ක දැන් අපි අපිට මතකයි අපි ආර ඊර ක්‍රියාපද ගොඩාක් අපි වර්ණගල පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව අපි ඉරෙගුලාර ඒවත් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක එකතු කරගෙන මේ ප්‍රශ්නාර්ථ පද දාලා වාක්‍ය හදලා බලන්න ඕනේ. ඔයාලම තමයි වාක්‍ය ගොඩක් නිර්මාණය කරගන්න ඕනේ. එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැ. මම දිනේව පාඩම් කරනකොට ඔයාලා වාක්‍ය හදන එක හොඳයි. ආ. එතකොට අපිට මේ විදිහට කෝස කියලා මොනවද කියලා අහන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මෙතන තව එකක් තියෙනවා ඔයාලට පේනවා දිකි කියලා. නේද? මෙතන මුලින් තිබුණේ කි කියලා. දැන් මෙතන තියෙනවා දිකි කියලා. ඔයාලට මතකයි අපි ගිය සත්‍ය වල කතා කරා ප්‍රෙපොසිෂියෝනි ගැන. ඒ කියන්නේ නිපාත පද ගැන කතා කරා. නිපාත පද වල මේ දී කියන නිපාතයේ තිබුණේ අයිතිය අඟවන්න. එහෙනම් මේකෙන් අහන්නේ කවුද කියලා කීවලින් දිකි කියලා හද්දි කාගේද කියන අදහස තියෙන්නේ. ඒ කියන්නේ කාගේද කියලා කියන්න වෙනවා. ඒතර ප්‍රශ්නයක් අහලා තිනා දිකියේ කොස්තෝ ලිබ්‍රෝ කාගේද මේ පොත. එතකොට එක වාක්‍යයක් ආපුවාම ඔයා ඕක බහුවචන කරගන්න ඕනේ. කොහොමද බහුවචන කරගන්නේ? දැන් මෙතනට ලිබ්‍රි දාගන්න ඕනේ. එහෙනම් මුළු වාක්‍යෙම දැන් බහුවචන කරන්න ඔයා දන්නවා. දිකි සෝනෝ ක්වෙස්ටි ලිබ්‍රි. කාගෙද මේ පොත්? එතන මුළු වාක්‍යෙම බහුවචන වෙන්න ඕනේ. මෙන්න මේ දිකි කියන එක මුකුත්ම වෙනස් වෙන්නේ නැහැ. ප්‍රශ්නාර්ථ පද වෙනස් වෙන්නේ නැහැ. ওই විදිහ තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. අන්න එතකොට ඔයාලට පුළුවන් අර අපි කලින් ඉගෙන ගත්තු possessive ටික පාවිච්චි කරන්න. sono i miei, e il mio, e la mia, sono le mie. අහන දේ අනුව ඒ විදිහට උත්තර දෙන්න පුළුවන් නේද? ඔ එහෙම නැත්නම් කවුරු හරි නමක් දාන නම් අපි නම් වලට එහෙම දාන්නේ නැතුව අපි දාන කියලා දී. di Mario, di Maria, මරියාගේ නේද? ඒ වගේ අපිට පාවිච්චි කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ di chi කියන අදහස. ඊට පස්සේ අපිට තියෙනවා dove කියන එක. දොවේ කියන්නේ වෙයා කියන එක. කොහේද කියලා අහන්න නේද? ස්ථානයක් ගැන අහන්නේ දොවේ. දොවේ වයි ඩොමිනිකා? ඔයා ඉරිදා කොහෙද යන්නේ? දොවේ වයි. දොවේ සි ට්‍රෝවා ලා ක්වෙස්තුරා? කොහෙන්ද මට ක්වෙස්තුරා එක හොයාගන්න පුළුවන්? ඒ කියන්නේ ක්වෙස්තුරා කොහෙද තියෙන්නේ කියලා අහන එක තමයි මේක ඇතුලේ තියෙන්නේ නේද? ඒතර මේ දොවේ කියන එක අදහස් කරලා අපිට කොහෙද කියලා පාවිච්චි කරන්න පුළුවන් නේද? ප්‍රශ්න අහන්න පුළුවන් දොවේ වයි. කොහෙද යන්නේ? ක්‍රියාපද වර්ණගල අනිත් වාක්‍යයත් එක්කත් මේවා දාලා බලන්න. ඊට පස්සේ අපිට තියෙනවා කොන්ඩෝ. කොන්ඩෝ කියලා කියන්නේ කවදද කියන අදහස. ඒ වගේම සමහරක් වෙලාවට කොයි වෙලාවෙද කියන අදහසත් මේක ඇතුලේ තියෙනවා. කොන්ඩෝ කියලා සාමාන්‍යයෙන් කියන්නේ when කියන අදහස තමයි. හැබැයි ඒක ඇතුලේ තියෙනවා කොයි වෙලාවටද කීයටද කියන එක නෙමෙයි. යා කීයටද කියලා කියද්දී අපි ආකේ ඕර පාවිච්චි කරනවා. දැන් මෙතන තියෙන්නේ කොන්ඩෝ නේද? ඕනනම් අහන්න පුළුවන් කොන්ඩෝ මාංජි. ඒක කවද්ද ඔයා කන්නේ නෙවෙයි. කොයි වෙලාවටද ඔයා කන්නේ? කොන්දු මාංජි, කොන්දු වෝල්ජු. මම කන්න මට ඕනේ ලාට. කොන්දු කියලා කියන්නේ මෙතන වෙන් කියන අදහස. එකක් තියෙනවා කොන්දු ඉනිසියා අල් ඉල් ලවෝරෝ. කොන්දු ඉනිසියා ඉල් ලවෝරෝ කවද්ද වැඩ පටන් ගන්නෙ? කොන්දු වයි ආ ස්කෝලා? කවද්ද ඉස්කෝලේ යන්නේ නේද? කොන්දු. ඒ වගේ අපිට මේ කවද්ද කියන අදහස් පාවිච්චි කරන්නත් පුළුවන්. අර මම ඉස්සෙල්ලා කිව්ව වගේ කොන්දෝ මාංජි කියලා හෙව්වොත් එම කවද්ද කන්නේ නෙමෙයි, කොයි වෙලාවටද කන්නේ. ඒ වගේ අදහස කරලා කොන්දෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. සමහරක් වෙලාවට මේ කොන්දෝ කියන එක විට කියන අදහසනුත් පාවිච්චි කරනවා. එතකොට ඒක ප්‍රශ්නාර්ථ පදයක් නෙවෙයි, විට කියලා පාවිච්චි කරනවා. ටිකක් ලොකුනම වලට දැනගන්න පුළුවන් නේද? කොන්දෝ සොනෝ එන්ත්‍රාත් ආකාසා. කොන්දෝ සෝනෝ එන්ත්‍රාතෝ ආකාසා. මම ගෙට ඇතුල් වෙච්ච වෙලාවේ ඇතුළු වුණු විට කියලා කියද්දි කොන්දෝ පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට ඒක ප්‍රශ්න පදයක් නෙවෙයි, විට කියන අදහස. දෙකම පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. කොන්තෝ. කොන්තෝ කියලා කියන්නේ කොපමණ කියන අදහස. කොපමණ, how much වගේ අදහසක් නේද? කොපමණ කියන අදහස. කොන්තෝ කොස්තා කොස්තෝ, මේක මිල කීයක් වෙනවද? quanto costa නේද? quanto costa. දැන් quanto pesi, කොච්චර ඔයා බරද? quanto pesi. pesare කියලා කියන්නේ බරයි කියන එක. peso, pesi, pesa, pesiamo, pesate, pesano. වර්ණගා ගන්න පුළුවන් ආ. il peso කියලා කියන්නේ බර, නාම පදයක් ඒක. il peso. මෙතන පාවිච්චි කරලා තියෙන්නේ pesi නේද? තු වෙනින් තමයි අහලා තියෙන්නේ. ඔයා කොච්චර බරද? එහෙම පාවිච්චි කරලා තියෙනවා. තරපි කොන්තෝ කියලා කියද්දි කොපමණ කියන අදහසින් ඒක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ සමහරක් වෙලාවට මේ කොන්තෝ කියන එක මේ විදිහට කොන්තෝ, කොන්තා,
ක්වන්ති ක්වන්තේ කියලා කොටස් වලට බෙදලා පාවිච්චි කරන අවස්ථාවලුත් තියෙනවා. දැන් එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේක පාවිච්චි කරලා තියෙන්නේ නාම පදත් එක්ක. ඒ කියන්නේ ක්වන්තෝ කියන එක ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරොත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඔතන එහෙම කියද්දි ඔතන චූට් නෝට් එකක් දාගන්න. මේ ප්‍රශ්නෙත් තියෙනවා. ඒ හින්දා මේක ක්වන්තෝ ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරොත් එහෙම ඒක ක්වන්තෝ ඒ විදිහට විතරයි තියෙන්නේ. හැබැයි ඒක නාම පදයක් එක්ක පාවිච්චි කරොත් එහෙම අපිට ඒක ඒ නාම පදයට අදාළව වෙනස් කරගන්න සිද්ධ වෙනවා. දැන් ඔයාලට පේනවා නේද? ක්වන්ති ආන්නි ආයි. ඒක ආන්නි කියන එක බහුවචන වෙච්ච නිසා මේක ක්වන්තෝ ආන්නි නෙවෙයි, ඒක ක්වන්ති ආන්නි ආයි. ඔයාගේ වයස කීයද? දැන් මෙතන ස්ත්‍රීලිංග බහුවචන එකක් තියෙනවා. ක්වන්තේ මේලේ වූවෝලේ. නේද? ක්වන්තේ මේලේ. ඇපල් කීයක්? කොපමණ? වූවෝලේ. ඔහුට හෝ ඇයට ඕනද? එමෙතන ගෞරවාන්විතෙන් කියද්දී ඔබතුමාට ඔබතුමීට ක්වන්තේ මේලේ වූවෝලේ සිඤ්ඤෝරා. ඇපල් ගෙඩි කීයක් ඔයාට ඕනද? අන්න වෙනස් වුණා. ක්වන්තේ මේලේ වුණා. ඒකට හේතුව මේ මේලේ කියන එක බහුවචන මේ නාම පදයකට පාවිච්චි කරන නිසා තමයි එහෙම වෙනස් වෙන්නේ. එතකොට අපි කියනවා නේද? ක්වන්ත ජෙන්තේ. කොච්චර සෙනගද? නේද? ලා ජෙන්තේ කියලා කියන්නේ නාම පදයක්. ඒකට ක්වන්ත දාපම ක්වන්ත ජෙන්තේ. කොච්චර සෙනගද? ඒ වගේ මතක තියාගන්න නාම පදයක් එක පාවිච්චි කරද්දී ක්වන්තෝ ක්වන්ත ක්වන්ති ක්වන්ත කියලා අවස්ථා හතරටම වෙනස් වෙනවා. ක්‍රියාපදයක් එක පාවිච්චි කරොත් එහෙම එහෙම පාවිච්චි මේ වෙනස් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා කේ කියන එක. කේ කියලා කියන්නේ මොන කියන අදහස. එහෙම තමයි විච් කියලා අපි කියන්නේ නේද? කුමන මොන. ඒකටම මේ අදහසම තේරුමක් දෙනවා. කේ කියලා හෙව්වත් කමක් නැහැ. කුවාලේ කියලා හෙව්වත් කමක් නැහැ. කුවාලේ කියලා කියන්නේ විච් කියන එක තමයි. මොන කියන එක තමයි. එතකොට මෙතන අහලා තියෙනවා කේ අවුතෝබුස් ප්‍රෙන්දි. මොන බස් එකද ඔයා ගන්නේ? කාලේ අවුතෝබුස් ප්‍රෙන්දි. මොන බස් එකද ඔයා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. කාලේ ජොර්නාලේ ලෙජ්ජි. මොන පත්‍රයේද ඔයා කියවන්නේ? කේ ජොර්නාලේ ලෙජ්ජි. මොන පත්‍රයේද ඔයා කියවන්නේ කියලා කේ හෝ කාලේ කියලා විච් කියන අදහසින් පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒ වගේම මෙතන තියෙනවා පෙර්කේ කියලා එකක්. පෙර්කේ කියලා කියන්නේ ප්‍රශ්නාර්ථ පදයක්. ඇයි කියලා අහනවා නේද? පෙර්කේ නොන්සෙයි වෙනුතෝ. ඇයි ඔයා ආවේ නැත්තේ? වයි කියන අදහසින් පාවිච්චි කරලා තියෙන්නේ නේද? පෙර්කේ පියාංජි. ඇයි ඔයා අඬන්නේ? පෙර්කේ නේද? ඔයාලා පේනවා අචෙන්තු ලකුණක් තියෙනවා මේ පෙර්කේ කියන එකේ නේද? අවසානයේ ඒ අකුරු ටික අචෙන්තු ලකුණක් තියෙනවා. ඇයි ඔයා අඬන්නේ කියන අදහස. ඊට පස්සේ මෙතන තියෙනවා කොමේ කියන එක. කොමේ කියලා කියන්නේ කොහොමද කියලා අහන්න නේද? මේක තියෙනවා කොමේ වයි අල්ලාවොරාරේ. කොහොමද ඔයා යන්නේ වැඩ කරන්නට? ඕ කොමේ වයි අල්ලාවොරෝ. කොහොමද ඔයා යන්නේ වැඩට? ඒ වගේ අපිට කොමේ කියන අදහස එහෙම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අහන්න පුළුවන් අපිට කොමේසි කුචීනා කොස්තෝ. කොහොමද මේක උයන්නේ? කොමේසි කුචීනා කොස්තෝ එහෙම පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒක නිසා මේ ප්‍රශ්න පද ටික මතක තියාගන්න. සාමාන්යයෙන් අපිට මේ ඉදිරියට අත්‍යවශ්‍යම කරන අවස්ථා ටිකක් තමයි මෙතන තියෙන්නේ. වාක්‍යත් එක්කම තියෙන නිසා ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. මෙතන මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට අහන්න පුළුවන්. මෙතන ඔව්. පෝෂණ ප්‍රෙන්දි කියන එකට එතකොට කේ ප්‍රෙන්දි කියලා කියන්නත් පුළුවන්ද? පුළුවන් පුළුවන් පුළුවන්. කේ ප්‍රෙන්දි, කේ කෝසා ප්‍රෙන්දි, කෝසා ප්‍රෙන්දි. තව ප්‍රශ්න මොනවාරි තියෙනවද මේකේ? මේකේ පුද්ගලෙක් නැහැනේ. මේකේ පුද්ගලෙක් නැහැ. පුද්ගලාර්ථයක් නැති නිසා අපිට මේ සී කියන එක පාවිච්චි කරන්න වෙනවා. පුද්ගලෙක් නැති නිසා කොමෙසි කුචීනා. කොමෙසි මාංජා. කොමෙසි මාංජා කියලා කියන්නේ කොහොමද මේක කන්නේ? කොමෙසි මාංජා කොස්තෝ නේද? ඒතර ඒක සී එක දැම්මේ ඒකට පුද්ගලෙක් නැති නිසා. පුද්ගලාර්ථයක් නැත්තම් මේ පාවිච්චි කරන්න පුළුවන්. සී එකක් දාලා එහෙම පාවිච්චි කරනවා. මම ඔයාලට එකට අභ්‍යාස ටිකක් දාන්නම්. ඒකත් කරන්න අනිවාර්යයෙන්ම අභ්‍යාස දෙනේවා කරන්න. ඊට පස්සේ අපිට මෙතන තව පොඩ්ඩක් දැනගන්න ඕන ප්‍රශ්න පද කිහිපයක් තියෙනවා. අපි නිතරම පාවිච්චි කරනවා. දැන් ඔය කී කියන එකක් තිබුණානේ. කී කියන එකත් එක්ක අපිට මෙහෙම දාගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපිට දී කියන එකත් එක්ක. ඊට පස්සේ අපිට එනවා ආ කියන එකත් එක්ක. ඊට පස්සේ අපිට එනවා දා කියන එකත් එක්ක. ඔය ඔක්කොටම ඇවිල්ලා ඕනනම් අපිට දිකි
නේද? දිකි එහෙම නැත්නම් අපිට අකි එහෙම නැත්නම් අපිට දකි මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දිකි කියලා කියන්නේ කාගේද කියන අදහස. අපිට ඒකට දෙකක් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. දිකියේ questa penna නේද? දිකියේ questa penna. එහෙම නැත්නම් අපිට අහන්න පුළුවන් දිකි සෝනෝ නේද? දිකි සෝනෝ මතක තියාගන්න. දිකි සෝනෝ queste penne නේද? බහුවචනනේ. දිකි සෝනෝ queste penne කාගේද මේ pen? එකක් ගැන තමයි ඔය පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ඒකෙන් අදහස් කරන කාගේද කියන අදහස් තියෙන්නේ. කවුද කියන කරන කාගේද කියලා ඔය හදාගෙන තියෙන්නේ. කාගේද කියලා ඔය විදියට අහන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ අපිට තන ආකී කියලා එකක් ඔයාලා දැක්ක ගිය සති කලින් අපි කතා කරපු නිපාත පදල ආ කියලා කියන්නේ ට කියන අදහස නේද? එතකොට මං අහනවා අකි දේවෝ දාරේ කොස්තෝ. අකි දේවෝ දාරේ කොස්තෝ කාටද මේක දෙන්න ඕන? අකි දේවෝ දාරේ කොස්තෝ එහෙම කියන්න පුළුවන් නේද? අකි දායි ආ ලෝරෝ. උත්තර දෙන්න පුළුවන් ආ ලෝරෝ. ඒගොල්ලන්ට දෙන්න ආ ලෝරෝ නේද? ආමේ ආතේ නේද? දායි ආ මේ මට දෙන්න. දායි ආ තේ. ඔය කැමති එකක් දාගන්න පුළුවන් නේද? ආ එකත් එක තමයි ඌට කැවිල්ල තියෙන්නේ. කියන්නේ අකි කියලා අහපු එකට අකි කාටද? ආ ලෝරෝ ආමේ ආතේ එමතන් ආ මාරියෝ. කැමති නමක් දාගන්න පුළුවන් ආ කිසි ප්‍රශ්නයක් නැහැ. ආ මාරියෝ මාරියෝට දයා මාරියෝ මාරියෝට දෙන්න. ඒ වගේ ආකී කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා දා කියන නිපාතය දාලා එකක් තියෙනවා. එතකොට දා කියන එක අපි දන්නවා පුද්ගලයෙකු වෙත පුද්ගලයෙකුගේ සිට කියන දහසක් තමයි 2 එකටයි from එකටයි දෙකටම තමයි අපි දා එක දානවායි කියලා කිව්වේ. එතකොට දා කී කියලා කියන්නේ කාගෙන්ද කියන අදහස නේද? Chi hai avuto ඔයාට ලැබුණේ දකි කාගෙන්ද ඔයාට ලැබුණේ පස්සට ප්‍රශ්න මොනින් අපි කරලා තියෙන්නේ නේද? දකි hai avuto questo regalo නේද? දකි hai avuto questo regalo කාගෙන්ද ඔයාට මේ තෑග්ග ලැබුණේ නේද? එහෙම පාවිච්චි කරලා තියෙන දකි නේද? දකි දේවි අන්දාරේ දකි දේවි අන්දාරේ කා වෙතද ඔයා යා යුත්තේ? ඒ වගේ අදහසකින් දකි කියන එක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තව නිපාතයක් දාගන්න පුළුවන් ෆොන් කියන එක දාලා. ෆොන් කී කියලා කියන්නේ කාත් එක්කද? විත් හූම් කියන එක නේද? කාත් එක්කද? ෆොන් කී පොස්සෝ parlare නේ. ඔයාල කොහේ හරි තැනකට යනවා, ඔයාල දන්නේ නැහැ කාත් එක්කද කතා කරන්න ඕනේ කියලා, මොකද්ද ඔයාලගේ වැඩේ කියලා තැන. ඒක දන්නේ නැති නිසා ඔයාල ගිල්ලාන con chi posso parlare නේද? එහෙම අහන්න පුළුවන්. එතකොට එයා අහන්න පුළුවන් di che cosa නේ? di che cosa මොනව ගැනද නේ? con chi posso parlare කාත් එක්කද මට කතා කරන්න පුළුවන්? di che cosa නේද? මොනව ගැනද? එතකොට කේ කෝස කියන එකවත් මෙතනට අපිට මේ දී කියන නිපාත පදය දාලා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. දී කේ කෝස මොනව ගැනද? මතක තියාගන්න වචන සෙට් එක මතක තියාගන්න. දී කේ කෝස මොනව ගැනද වෙනම ලියලා තියාගන්න. දී කේ කෝස පර්ලියාමෝ මොනව ගැන අපි කතා කරමුද? දී කේ කෝස කියන එකත් මතක තියාගන්න. මොනව ගැනද කියලා තමයි එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ ඔයා අපි කතා කරපු නිපාත මේ ප්‍රශ්නාර්ථ පදවලට නිපාතයක් දාලා ওই විදිහට සමහරක් දේවල් වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒතකොට ඉතින් මේවා පාවිච්චි කරලා පුරුදු වෙන්න ඕන නේද? ඒතර මේ නිපාතයකුත් එක්ක තමයි ওই ටික පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ටික තේරෙනවද ඔයාලට? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? ඒක තේරුණානේ. දැන් නිපාත පද දාලා අපිට ඔහොම පාවිච්චි කරන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ.
කොවාලේ කියන එක නේද? කොවාලේ. කොවාලේ කියන එක පාවිච්චි කරලා අපිට කොවාලේ සහ කොවාලි කියලා පාවිච්චි කරන්න පුළුවන් නේද? කොවාලේ il vostro indirizzo. මොකද්ද ඔයාලගේ address එක? කොවාලේ which කියන අදහසින් කොවාලේ A කියලා මෙහෙම පාවිච්චි කරන්නේ. ඒතර ගොඩක් වෙලාවට මෙන්න මේ A කියන එක අයින් කරනවා මෙතන තියෙන එක අයින් කරලා කොමාවක් දාලා ඔහොම තමයි ශබ්ද කරන්නේ කොවාලේ. කොවාලේ il suo indirizzo signora. Signora කෙනකින් තමයි අහන්නේ නේද? Qual è il suo indirizzo signora? මොකද්ද ඔයාගේ address එක signora? Qual è il vostro numero signora? ඔයාගේ number එක මොකද්ද ඔයාලගේ කියලා අපිට කැමති එක මෙතනට දාගන්න පුළුවන්. Qual කියලා කියන්නේ එතකොට which කියන අදහස, කුමන කියන අදහස. ඔක බහුවචන වෙච්චාම quali sono poi evad i vostri libri neda quali sono i vostri libri poi evad oyalage pot quali sono quale kire ko vidira apita wenas karaganna pulun etara meke adahasa wenne which kiyana eka eka mata diya ganna kumana කියන අදහස. ඒකේ අවස්ථා දෙකයි තියෙන. මොකද ඒ වලින් අවසන් වෙච්ච නිසා ක්වාලි කියලා ඒක වචන වලට පාවිච්චි කරනවා. ක්වාලි කියලා බහුවචන වලට පාවිච්චි කරනවා. ඔව්. එතකොට ඒ කියන එකත් ඒකම නේද අදහස් වෙන්නේ? ඒම අදහසක් ගන්නත් පුළුවන්. කේ කියලා මොනම තමයි අපි අර සිංහල වලත් අපිට තියෙන මොන කියන එකයි කුමන කියන එකයි අර ඉංග්‍රීසි වලත් වට් කියන එකයි විච් කියන එකයි පොඩි වෙනසක් තියෙනවා නේද? ඔව් ඒ පාවිච්චි කරන වෙලාවට පොඩ්ඩක් එහෙම බලලා පාවිච්චි කරන්න ඕනේ. නීතියක් නැහැ. මේකට මේක දාන්න කියලා එහෙම එකක් නැහැ. ඉතින් පාවිච්චි කරන වෙලාවට පොඩ්ඩක් බලන්න මේ විදිහ තියෙනවා නම් මේකේ අදහස මේ විච් කියන එක තමයි තියෙන්නේ. ආ මොනවායි ප්‍රශ්න තියවත් ආ ඕකේ. මම හිතන්නේ ඔයාලට මේක පේනවා. මේ ටිකට උත්තර ලියන්නකෝ බලන්න. මුළු වාක්‍යෙම ලියන්න ඕනේ. එකට මොකද්ද දාන්නේ? දෙකට මොකද්ද දාන්නේ? තුනට මොකද්ද දාන්නේ? කියලා පොඩ්ඩක් මේක මේ 18ක් 20ක් තියෙනවා. මුල් ටික ලියන්නකෝ මම ඊට පස්සාර ටික අබවුට් ඩ්‍රයිව් වන්න නැත්තම් මෙහෙමත් පුළුවන් නේද? ඔව් මේ ටික බලන්න ලියන්න බලන්න මේකට මොනවද ඉන්නේ කියලා බලමු අපි. මේ අපි ඔය කියපු ප්‍රශ්න පත් තමයි දාන්න ඕනේ. දාලා බලන්න ලියන්න පුළුවන්ද කියලා. ඩෙලිවර් නොත් කියන්න. මේකේ සමහර ක්‍රියා අවස්ථා තියෙනවා. ඔයාලට දන්නේ නැත්ද? දන්නේ නැහැ. ලංකාව ගැන විශේෂයෙන්ම දන්නේ නැත්තු ඇති. මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයාලට මම කියන්න ඕනේ. දැන් මේ වගේ වාක්‍යයක් ගත්තාම එක පාරටම හිතෙන දේ තමයි ලංකාවේ ඉන්න කෙනෙකුට හරි ඉතාලි භාෂාව කරලා නැති කෙනෙකුට අයියෝ මට නම් ඕක තේරෙන්නේ නැහැ කියන එක. එහෙම තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි. ඇයි ඒ? මේ වල තියෙන සමහරක් ඒවා අපි කරලා නැහැ. හැබැයි ඔයාලා නම් සෑහෙන කරලා තියෙනවා. පොසෙස්සිව් කරලා තියෙනවා. මේ කොස්තු කොයල්ල කරලා තියෙනවා. ඒ වගේ ඔයාලා කරලා තියෙනවා. ගොඩක් ඒවා කරලා තියෙනවා. ඔයාලා නොතේරි තියෙන විදිහකුත් නෑ. අර මුලම පටන් ගන්න කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වල සමහරක් ඒවා තියෙනවා. පස්සත ප්‍රොසෙස්ම අපි කරලා නැහැ. මේක පස්සත ප්‍රොසෙස්ම අවස්ථාවක් තියෙනවා. ඉම්පර්ෆෙක්ට් අවස්ථාවක් තියෙනවා. ඒ වගේ නොතේරි තියෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. නිකන් මේන් අදහස අරගෙන ප්‍රශ්නාර්ථය දාන්න තමයි තියෙන්නේ. බලමු අපි. ඊට පස්සේ වාක්‍ය වාක්‍ය අරගෙන බලමු. හදලි වුණොත් කියන්න. උඩ ටික ඔයාලා කරලා ඇති. මම පොඩ්ඩක් උඩට ගන්නම් ඒක. අන්තිම ටික පෙන්න. හරි. සම්පූර්ණම ලියන්න ඕනේ නැහැ. වල ප්‍රශ්න පදේ නම්බර දාගෙන ප්‍රශ්න පද ටික ලියාගෙන යන්නකෝ. හරි. තව විනාඩි 3ක් දෙන්නම් ඔයාලට. මේකේ සමහරක් වචන ඔයාලා දන්නේ නැති ඒවත් ඇති. බලමු එමා. සෙමන් කරා. හරිද? හරි. අපි බලමු මුල ඉඳලා. හරි. අපි බලමු. සුනේත්‍ර පළවෙනි එක මොකද්ද දැන් මේවා? මිකි මොකක්ද කි කි කියන එකක් දැම්මේ සි කි අවුතුම දෙන්නේ. ඔව් එතකොට ඒකේ අදහස ගත්තොත් එම කි කියන එකේ අදහස මොකක්ද මේ සුනේත්‍රා? කවුද කවුද? ඔව් කි අවුතුබුස් ප්‍රෙන්දි වැඩිනේ. ඒ කියන්නේ ඔව් දැන් මෙතන ප්‍රෙන්දි කියන ක්‍රියාපදයේ තියෙන නිසා ප්‍රෙන්දි කියලා අහන්නේ ඔයාගෙන් තමයි අහන්නේ. එතන ඔයා මොන බස් එකද ගන්නේ? මෙතන ක්‍රියාපදයෙන් තමයි අපි හොයා ගන්න ඕනේ. කී කී ප්‍රෙන්දි නෙවෙයි අන්න මොකද? කේ අවුතුබුස් ප්‍රෙන්දි. අන්න හරි. කේ අවුතුබුස් ප්‍රෙන්දි. මොන බස් එකද ගන්නේ? නැත්නම් කොවාලේ අවුතුබුස් ප්‍රෙන්දි.
which bus නේද කොයි බස් එකද කියලා කියද්දි එහෙම අපිට මේව කරන්න පුළුවන් මේ ක්‍රියාපදින් අපිට හොයා ගන්න පුළුවන් ඔයාගෙන් තමයි අහලා තියෙන්නේ කේ කියලා දාන්නත් පුළුවන් කොවල කියලා දාන්නත් පුළුවන් නේද චාරිකා දෙවෙනි එකට මොකද්ද ලිව්වේ ඒ ජර්නාලේ ලෙච්චි මන පත්තරේ දොයා කියව අන්න හරි එහෙම නැත්නම් අපිට පුළුවන් චාරිකා මොකක්ද දාන්න පුළුවන් කොලේ කොවල දාන්නත් පුළුවන් නේද කොවල දාලා කිව්වොත් කොහොමද ඔයා කියන්නේ ඒක කොලේ ජර්නාලේ ලෙච්චි අන්න හරි කුවාලේ ජෝර්නාලේ ලෙජ්ජි එකේ අදහස ඔයා මොන පත්තරේද කියවන්නේ අන්න හරි ඔව් ශ්‍රීටල කියලා කාගේ හරි එකක් තියෙනවා කවුද ඒක ඉන්නේ ඉස්සලා කතා කරා එයා නම්බර් එකක් නැහැ නමක් නැහැ එයාගේ දෙකම දාන්න ඕනේ ශ්‍රීටල කියලා තමයි තියෙන්නේ එයා මයික් එක ඕන් කරොත් එහෙනවා එයාව මයික් ඕන් කරන බලාගෙන ඉන්න මයික් එක නෑ අහන්නේ රෙහාන්ට එහෙනවද මාව කෝසා ආරයන් මොකද්ද පුතේ මේ තුන්වෙනි එක දාන්න ඕනේ කෝසා වාක්‍යෙම කියන්න පුතේ කෝසා ජර්නාලේ නෑ පුතේ තුන්වෙනි එක කෝසා ෆාතේ ඩොමිනිකා අන්න හරි කෝසා ෆාතේ ඩොමිනිකා එහෙම නැත්නම් කේ කෝසා ෆාතේ ඩොමිනිකා කේ ෆාතේ ඩොමිනිකා නේද පුතේ ඒකේ අදහස මොකද්ද ඔයාලා මොනවද කරන්න ඉරිදා නේද ෆාරේ කියන ක්‍රියාපදය ෆාතේ කියලා කියන්නේ ඔයාලා වෙනුවෙන් තියෙන්නේ ඉරිදා ඔයාලා මොකද කරන්න කියලා තමයි අහලා තියෙන්නේ නේද පුතේ ඉසුරු හතරවෙනි එක කොහමද ඉසුරු ඔව් සර් එහෙනම් ඔව් ඩි සී පාර්ල ලි ටෙලි ජෝර්නාලි පාර්ල ඉල් තෙලෙ ජොර්නාලෙ නේද තෙලෙ ජොර්නාලෙ කියලා කියන්නේ නිවුස් වල නේද නිවුස් වල මොනම ගැනද කතා කරන්න කියන එක තමයි උතන අහන්න ඕනේ දී කියන එකත් එක්ක මොනම ගැනද කියලා කියද්දි මොනම කියන එකට ඕන නම් අපිට දිකේ කෝසා කියලා දාන්න පුළුවන් නේද අන්න හරි දිකේ කෝසා පාර්ලා ඉල් තෙලෙ ජොර්නාලෙ නේද මොනව ගැනද කතා කරන්නේ නිවුස් වල දිකේ කෝසා මොනව ගැනද නේද ඒක මතක තියාගන්න පස්වෙනි එක මොකද ඈන් Dove è la strada per la stazione? අන්න dove la strada per la stazione නේද කොහෙද තියෙන්නේ පාර ස්ටේෂන් එකට ඒතර ඒක තව මොකක් හරි එකක් දාන්න පුළුවන්ද අපිට quale කියලා දාන්න පුළුවන් නේ Quale? Oh, ඔව් quale? quale la strada per la stazione නේද එහෙම නැත්නම් තව එකක් දාන්න පුළුවන්ද කොහොමද දාන්න පුළුවන්ද Come? Come? එකක් දාන්න පුළුවන් නේද කොහොමද ස්ටේෂන් Come? යන පාර කොමෙ ලා ස්ත්‍රාදා නේද එහෙම තාන්න පුළුවන් නේද එතකොට තුනම අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් හරි ඊට පස්සේ තිනුර තිනුරට මම එනවද ඔව් මයික් එක ඕන් කරොත් මට එනවද නදිෂාව කටහුරු වෙන්න නම් ඔයාලා කියවන්න ඕනේ ආ ලැජ්ජ වෙන්න එපා වැරදුනට කමක් නැහැ සර් මට මේක උත්තර දෙන්න විදියක් නැහැ මං ඉන්නේ වාහනේ. හරි 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 ආවා වාහනේ නේද මට මෙසේජ් එකක් දාලා තිබුණනේ sorry හරි හරි ඔව් සර් වාසනා සාමාන්‍ය. හරි ඕකේ ඕකේ වාසනා වාසනා විජේරත්න 56 ඔව් සර්. 6 6 Quale voleva il professore da te? Hariද අහ සර්? quale damuda cosa voleva che la damuda che cosa voleva නේද Cosa vuol අන්න dire? දැන් මේ il professore da te කියලා කියන්නේ ඔයාගෙන් නේද from you කියන එක ඔයාගෙන් ප්‍රොෆෙසරට මොනමද ඕන වුනේ ඒක තමයි අදහස. ඒතකොට අපිට මෙතනට කේ කෝසා කෝසා කෙවොලේවා නේ අපිට ලේසියෙන් කියන කෙවොලේවා කවුරු කෙනෙක් අපි දැන් යාළුවෙක් අපිට කතා කරලා මොකක් හරි කරලා දැන් එයා මාත් එක්ක ඉන්න කෙනා එයාට යනවා ගිහලා එයා මොනවාර දෙන්න කතා කරනවා කතා කරලා ළඟට වරස මං අහනවා කෙවොලේවා මොනවද යන ඕන උනේ මොනවද යාට ඕන උනේ අපි දැන් අහන්නේ නේද නිකන් අර අපිට යන කුරියෝසිතා එකක් එයා මොනවද දන්නේ නැහැ මෙයාට කිව්වේ කියලා නේද එහෙම හදි මේ කේ බොලේවා ඉල් ප්‍රොෆෙසෝරේ දතේ ඔයාගෙන් ප්‍රොෆෙසෝරට මොනවද ඕන වුනේ ඇයි ඔයා එයාට කතා කරේ කියන දහස තමයි තියෙන්නේ එයා ඇයි ඔයාට කතා කළේ කියන දහසක් තියෙන්නේ හරි සුබෝධිකා නමෝදනි එහෙනවද මාව සුබෝධිකාට Closer. ඔව් හත්වෙනි එක මොකද්ද Dove හ්ම් pagate per pagate හ්ම් pagate pagate per per l'affitto l'affitto di casa di casa නේද l'affitto කියලා කියන්නේ සුබෝධික ගෙවල් කුලිය මෙතෙන් l'affitto di casa කියලා කියන්නේ ගෙවල් කුලිය එතකොට මෙතන තියෙන ක්‍රියාපදය තමයි මොකද්ද pagate තියෙන මොකද්ද ක්‍රියාපදේ මුල් අවස්ථාව pagare කියන ක්‍රියාපදය
පගාරු. ප්‍රෙසෙන්තේ ඉන්දිකටිවෝ වල ක්‍රියාපද ලිස්ට් එකක් දීලා තියෙනවා. ඒ ලිස්ට් එක නැවත නැවත කියවන්න ක්‍රියාපද ටික දවස ගානේ 10 10 10 පාඩම් කරගන්න. මොකද ක්‍රියාපද අපිට ගොඩක් ඕනේ. පගාතේ කියන එක තියෙන පගාරේ කියන ක්‍රියාපදේ නේද? එතකොට දැන් අපෙන් අහන ප්‍රශ්නය තමයි පගාතේ පෙරලෆිත්තු දි කාසා. කීයක් ගෙවනවද ගෙවල් කුලිය? How much කියන එක දැම්මොත් මොකද මේ දාන්න ඕනේ? Quanto? Brava. Quanto, dava chiedendo qua? Quanto pagate Per l'affitto. l'affitto di casa? Anna, hari, oya geval kuliye kiya gevanamad kina das tamai eke tiyenneida. Ema naththam ona come pagate per l'affitto di casa? Kohomada geval kuliye gevanne? E wage adahasak ahannat puluwan. Come kiyala daagannat puluwan. Da quanto kiyanne godak hariyana neida? Come kiyala damath kamak naha. Em prashnayak naha. Attavini eka himaya Da come vieni, signora? Signorina? පුතේ 8 වෙනි එක කිව්වොත් අපි Semma ekka liuwe nae namaya kala. ලිව්වේ නැහැ. ආ නමේ කරා කියන නමේ කියන්නකො. Da come vieni, signorina? අන්න හරි පුතේ. දැන් මේක දා කියන නිපාතේ මතක තියෙන්න ඕනේ පුතේ. දා කියන එක අපි පාවිච්චි කරේ to එකටයි from එකටයි. සිට තෙක් කියලා. දැන් සිට සහ තෙක් කියලා කියන්නේ කොහේ හරි සිටනේ. එතකොට දැන් ස්ථානයක් ගැන අඟවද්දී පාවිච්චි කරන ප්‍රශ්න පදේ තමයි දෝවි කියන එක නේද? දෝවේ. මෙතනට අපිට දෝවේ තමයි දාන්න ඕනේ පුතේ. එතකොට දාලා කියන අපිට දෝවේ කියන එක. Da dove vieni, signorina? මෙනෙවිය ඔයා කොහේ ඉඳලාද එන්නේ නේද? දා දෝවේ වියේනේ. දා කියන එක දැම්මොත් පුතේ අපිට අනිවාර්යයෙන්ම ස්ථානයක් තමයි දාන්න වෙන්නේ නේද? ඒ වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. දා දෝවේ වියේනේ සිඤ්ඤොරීනා නේද? හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ කවුද අපේ ඉන්නේ? නම්බර නැති ඇත්ත ඉන්නවා. නිසංසලා. විසන්සලා ඉන්නවනේ. ඉන්නව සර්රනේ මන් නමයක් විතර කරේ. හරි එහෙනම් අට කියන්නකෝ. කොමේ හා පොත්‍රේ ත්‍රවාරේ උන ජෙලතේරිය. ජෙලතෙරිය. උණ ජෙලතෙරිය කියලා කියන්නේ මොකද විසන්සලා? අයිස්ක්‍රීම් කඩයක් නේද? අයිස්ක්‍රීම් කදේ. අයිස්ක්‍රීම් කඩයක්. ඔව් මෙතන තියෙන පොත්‍රේ ත්‍රවාරේ කියලා කියන්නේ පෝස්සෝ ත්‍රවාරේ කියන එක ඕනනම් දාන්න පුළුවන් මෙතනට. පෝස්සෝ ත්‍රවාරේ මේක කොන්දිච්චිනාල වලින් දාලා තියෙනවා පොත්‍රේ ත්‍රවාරේ කියලා. කොහොමද මට හොයාගන්න පුළුවන් උණ ජෙලතෙරිය කියලා තියෙනවා. එතකොට කොමේ පොත්‍රේ ත්‍රවාරේ කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෝවේ පොත්‍රේ ත්‍රවාරේ කියලා අහන්නත් පුළුවන් නේද? කොහෙන්ද මට හොයාගන්න පුළුවන්? කොහොමද මට හොයාගන්න පුළුවන් කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 10 වෙනි එක තමරට කියන්න පුළුවන්ද? අන්න හරි. ඔව් 21 අන්න හරි. බලන්න මොකද්ද මේ ඊළඟේ තියෙන්නේ කියලා. 10 වෙනි එක. dance cosa hai comprato questi pantaloni? අන්න හරි. I comprato questi pantaloni. නේද? ඒක අදහස මොකද්ද? මොන කොහොමද මේ කලිසම් මිලදී ගන්න ඔව් එතන මොකද්ද වල ඉස්සර දානම ප්‍රශ්න පදය. මිලදී ගත්තේ කෝසා ආයි කරාත් මොනවද කෝසා. ඔව් මොනවද ඔයා මිලදී ගත්තේ මේ කලිසම නේද? එහෙම දාන්න බෑ නේද? මේ කොහෙන්ද ඔයා මේ කලිසම කලිසම මිලදී ගත්තේ? කොහොමද ඔයා මේ කලිසම මිලදී ගත්තේ කියලා බලන්න නේද? අන්න හරි. දෝවේ ආයි කොම්ප්‍රාතෝ. කොම්ප්‍රාතෝ ක්වෙස්ට් පන්තලෝනි. ඔව් එහෙම ඒක ගොඩක් ගලපෙනවා නේද? දෝවේ අය කොම්ප්‍රාතෝ නේද? ඔව් දැන් ඒකත් අහන්න පුළුවන් නේද? කොමේ අය කොම්ප්‍රාතෝ කියලා අහන්නත් පුළුවන් නේද? ඒක සල්ලි නැහැ කී කී දේවල් කලිසමක් ගැනම අහන්න ඕනනේ. ඔයා කොහොමද මේ කලිසම මිලදී ගත්තේ කියලා එහෙම අහන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. ගැලපෙන එකක් අපිට හොයාගන්න වෙනවා. දෝවේ අය කොම්ප්‍රාතෝ. ඔයා කොහෙන්ද මිලදී ගත්තේ කියන අදහස තමයි තියෙන්නේ. අන්න හරි. කියපු නැති කෙනෙක් 11 වෙනි එක පොඩ්ඩක් කියන්නකෝ බලන්න. කියපු නැති කෙනෙක් සුනේත්‍රා 11 මොකද්ද ඔයා දැම්මේ? Se e col harem come caramella hai mangiato? ඔව් කොමේ කියලා කියන එක අදහස මොකද්ද? කොහමද? ඔව් කොහමද ඔයා ටොෆි කෑවේ කියලා අහන්නත් පුළුවන්. නැත්තම් ඔයා ටොෆි කීයක් කෑවද කියලා ඇහුවොත් එහෙම. Quante? Quante caramelle hai mangiato? Quante caramelle hai mangiato?
වටොෆි කීයක් කෑවද? කරමෙල්ල, ෆෙමිනිල, ප්ලුරාල් නිසා ඒක ක්වන්තේ කියලා වෙනස් කරගන්න. මොකද මේක නාමපදයක් නේ තියෙන්නේ නේද? එහෙම දාන්න. ක්වන්ත කරමෙල්ලයි මංජාතෝ. බබායෙන් අහන්න පුළුවන්. ක්වන්ත කරමෙල්ලයි මංජාතෝ වටොෆි කීයක් කෑවද? ඒ මන්න පුළුවන්. කොමි කියනට ක්වන්ත කියන එක ගැලපෙනවා, වඩාත්ම ගැලපෙනවා නේද? එතකොට 12 වෙනි එක මේ කවුද අපේ චාරිකා 12? Da quanto tempo studi siciliano? Da quanto tempo hai? Hai rimarre, da quanto tempo? Sorry, ma vedo, ma quando viene da anni che da quando? Nel tempo che lo dà, punisà, da quanto tempo danno? Ne puoi aria? Da quanto tempo? Ne devo luacchio che mi carica? Da quanto tempo studi siciliano? Annari che adasa? Poi a cuocere lava padam karnuata. ඔව්, එහෙම නැත්නම් කොච්චර කාලයක සිට ඔයා දක්වන්තෝ තෙම්පෝ නේද? කොච්චර කාලයක සිට, ඒක ලස්සනයි, දක්වන්තෝ තෙම්පෝ කොච්චර කාලයක සිට නේද? දක්වන්තෝ තෙම්පෝ සෙයි ඉන් ඉතාලියා, ඔයා කොච්චර කල් ඉඳලා ඉතාලියේ ඉන්නවාද? දක්වන්තෝ තෙම්පෝ නේද? ඕනම දෙයක් අහන්න පුළුවන්. දක්වන්තෝ තෙම්පෝ විසියෙත ඉන්නමුරාති, මොකක්ද එහෙම අහන්න පුළුවන්. දක්වන්තෝ තෙම්පෝ කොච්චර කාලයක සිට කියන අදහස් කෑල්ලෝම තියාගන්න. දක්වන්තෝ තෙම්පෝ කියලා මතක තියාගන්න. ඕනම එකක් ඔතනට අපිට දාගන්න පුළුවන් කමක් තියෙනවා. හරි, 13 කවුද ලිව්වේ? කියපු නැති කෙනෙක් කියන්න බලන්න. 13, 13 අපි ගත්තොත් නේද, සූ කියලා කියන නිපාතයක් දාලා තියෙනවා. ජොර්නාලේ පෝස්සෝ චෙර්කාරේ උන් ලවෝරෝ. දැන් මේක ඇල්ල අහු වෙනවනේ අපිට. පෝස්සෝ චෙර්කාරේ උන් ලවෝරෝ කියලා කියන්නේ මට රස්සාවක් හොයාගන්න පුළුවන් මොන පත්තරයෙන්ද, මොන පත්තරය මතින්ද නේද? සූ ක්වාලේ ජොර්නාලේ පෝස්සෝ චෙර්කාරේ un lavoro which කියන අදහසින් පාවිච්චි කරන්න පුළුවන් නේ. su quale, මොන පත්තරය මතින්ද, මොන පත්තරයෙන්ද කියලා හදි su කියන නිපාතේ පාවිච්චි කරලා තියෙනවා. 14 සර් වෙනි කවුරු එක? ඔව්, ඒකට කේ දාන්නත් පුළුවන්ද සර්? සූකේ su che ජොර්නාලේ කියන්න. giornale. මේකට k කියන එකටත් වඩා ගැලපෙන්නේ quale තමයි. මොකද ඔය අපිට පොඩි ගලාගෙන යාමකුත් තියෙනවා, ගැලපීමකුත් තියෙනවා, වැරදි නැහැ. su quale giornale කියන එක ලස්සනයි යා. Which newspaper? එහෙම අදහසින් කෙලින්ම කුවාලේ කියන එක ලස්සනයි ඒකට. ඔව්. 14 වෙනි කවුද කරේ? කරපු කෙනෙක් කියන කවුරු කමන්නේ? 14. Quanto dura la lezione? Brava Himaya. Quanto dura නේද? ඒක අදහස ගත්තොත්? මේ පාඩම කොච්චරක් දිගයිද? අන්න හරි, කොච්චර වෙලාවක් තියෙනවද නේද? අපි කාලය තමයි අහන්නේ නේද? Quanto dura la lezione? පාඩම කොච්චර වෙලාවක් තියෙනවාද? බ්‍රාවා. 15 කවුද ලිව්වේ? 15. සර් මම කියන්නේ ඔව් රෙහාන් කියන්න. che giorni alle settimane vai a scuola? අහහ, අපි කේ දාමුද, quanti giorni කියලා දාමුද? Quanti giorni alla settimana vai a scuola? නේද? දවස් කීයක් ඔයා මේ ඉස්කෝලේ යනවද කියන අදහස් තියෙන නේද රහන්? Quanti giorni කියලා දාමු අපි. ඔව්, මොන දවසේද යන්නේ කියලා හැවුවොත් කේ ජෝර්නු කියලා දාන්න පුළුවන්. නැත්නම් මේක දවස් කීයක්ද කියලා හදි quanti giorni නේද? එහෙම අහන්න පුළුවන් අපිට. 16 වෙනි කාටද කියන්න පුළුවන්? සර් ඔව්. හරිද දන්නේ කමනේ වැරදුනාට කමනේ, අපි හදාගමු. දෝවේ සි ත්‍රෝවා ලා ස්කූලා බ්‍රාවා නේද? අදහස පුතේ. ඉස්කෝලේ කොතනද තියෙන්නේ? අන්න හරි, ඉස්කෝලේ කොතනද තියෙන්නේ? දෝවේ සි ත්‍රෝවා ලා ස්කෝලා. ඕනනම් අපිට මේක කොමේ සි ත්‍රෝවා ලා ස්කෝලා නේද? කොමේ දාගන්නත් පුළුවන් ඕනනම් නේද? දෝවේ කියන එක හරි පුතාගේ එක. කොමේ සි දාන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? කොහෙන්ද හොයාගන්නේ නේද? ඒ වගේ අපිට කැමති එකක් දාගන්න පුළුවන් නේද? 17 ගත්තොත් කාටද කියන්න පුළුවන්? අන්න හරි, මට චුට්ටක් කැඩි කැඩි ඇහුනේ. ආයිත් පාරක් කිව්වොත්. ඔව්, ඉන් ක්වාලි චිත්තා නේද? අදහස ගත්තොත් මොන නගරයේද සහෝදරයා නේද? සහෝදරයා වාසය කරන්නේ මොන නගරයේද?
ඉන්කවාල චිත්ත නගරයේද ඔයාලට පේනවා මේ නිපාත අපි පාවිච්චි කරලා තියෙන හැටි නේද? ඉන්කවාල චිත්ත මොන නගරය තුලද වගේ අදහසක් තියෙන්නේ නේද? ඉන්කවාල චිත්ත ඔය කෑලි මතක තියාගන්න. ඉන්කවාල චිත්ත ද ක්වන්දෝ නේද? ද ක්වන්තෝ ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. 18 වෙනි එක කවුද ලිව්වේ? අන්න හරි. කේ තෙස්සුතෝ එමන් දික්වාලෙ තෙස්සුතෝ කේ තෙස්සුතෝ දික්වාලෙ තෙස්සුතෝ ඒ ක්වෙස්තා ජක්කා. මොකක්ද ඒකේ අදහස? ටෙස්ටෝ කෙනෙක් නැස්ස දන්නේ ටෙස්ටෝ ඔව් රෙද්ද ජක්කා කියන එක දන්නවද නේද? ඔව්. එතකොට මොන රෙද්දෙන්ද මේ ජැකට් එක නේද? ඒ කියන්නේ රෙද්ද වර්ගය අහන්නේ. අන්න ඔව් තෙස්සූතෝ නේද? තෙස්සූතෝ එකක් කියන රෙද්දක් කියන අදහස නේද? මතෙරියාල කියලත් කියනවා, තෙස්සූතෝ කියලත් කියනවා නේද? එහෙම පාවිච්චි කරන්න පුළුවන්. 19 කවුද ලිව්වේ? අන්න හරි. ඔව්. ඔයා කාටද කතා කරේ නේද? අකි කාටද? අකි ආයි ටෙලිෆොනාතෝ ඔයා කෝල් කළේ නේද? එහෙම කියන්න පුළුවන්. ඊට සම්පූර්ණ එක හරි. මොකද පුතේ කිව්වේ වසන? හලෝ. අහ අදහස ඇයි ඔයා ඊයේ ආවේ නැත්තේ? ඊයා ආවේ නැත්තේ නේ? පසාතෝලින් තමයි තියෙන්නේ, අපි තාම කරලා නැහැ. හැබැයි ඉතින් හරි නේද? ඇයි ඔයා ඊයා ආවේ නැත්තේ? පෙරකේ ඊයේ නොන්සේ වෙනුතු. ඇයි ඔයා ඊයේ ආවේ නැත්තේ? ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔව් සර්. හරි. එහෙමනම් ප්‍රශ්න පද ටික පාඩම් කරගන්න. මේ කියන අභ්‍යාසය ආයෙත් පාරක් කරන්න ඔයාලා. අරගෙන බලන්න උත්තර ටික හරියටම හරිද කියලා. මේ කියුට් එකයි දාන්න පුළුවන්ද? ඔ මන් දාන්නම් ආ ගෲප් එකට දාන්නම්. හරි. එහෙමනම් අපි ලබන සතියේ හම්බෙමු. හරි. එහෙනම් ඔයාලා හැමෝටම බොනසෙරා. ගොන් සර්. බොනසෙරා. සර්. බොනසෙරා.